pasamalo kituna rekamang tamangit kamareka aya anna bete nana suma kaligode mama kaget loka tana mana vedak nati edden kata kata tunak api bokken tana mana vedak nati edden kata kata Chakrapu unke billing Allah Namagatta sirit mal dama penna Dama vedak nati unloken panna Tana mana vedak nati edden Kata kata tunak api bokken Tana mana vedak nati edden Kata kata COLOMBO. Pitiatr Ratvena, Yakada Minisu. Tangway Kinevi Theatre. ඔය මනුස්සයෙක් කොන්ට්‍රැක්ට් කියලා කියන්නේ නැද්ද එහෙම නැත්නම් අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධ මිනිහෙක්ද කියන්නේ අපිට ඔය වීඩියෝ ක්ලිප් එක ඇරුණාම වෙන කිසිම දෙයක් නැද්ද? මුකුත් සාක්ෂි නැද්ද අපි ගාව? මිනිහට වැරදි සම්බන්ධව කිසිම චෝදනාවක් නැහැ සර්. පිසන් රෙකෝඩ්ස් බැලුවා ඒ වගේත් මොනවත් නැහැ. හැබැයි පාතාල සමාජික සමග සම්බන්ධතාවයක් නම් තිබිලා තියෙනවා. විශේෂයෙන් මාලිගාවත්ත පැත්තේ මිනිහාගේ තිබිලා තියෙනවා සම්බන්ධකම්. කලින් මිනිහා ආමිකෙත් ඉඳලා තියෙනවා. මිනියා ආමිකෙන් අයින් වුණාට පස්සේ ඔය ඉටිගල පැත්තේ භාවනා මධ්‍යස්ථානයක භාවනා කරලත් තියෙනවා. මිනියා මහා අමුතු මිනිහෙක් සර්. අනිත් එක සර් මේ මිනිස්සු හරිම ස්මාර්ට් විදිහට මේ වැඩ කරලා දෙන්නේ. කිසිම තැනක කිසිම සාක්ෂියක් ඉදිරි කරලා නැහැ සර්. දැන් ඔය මිනිස්සුන්ට සම්බන්ධ නිලියෙක් ගැන ඔයාලා ගිහලා ඉන්වෙස්ටිගේෂන් එකක් කරා නේද? මොකක්ද ඒක රිසල්ට් එක? මිනියා සර් පියුමිට සම්බන්ධ වෙලා තියෙන මේ මෑත කාලේ සර්. මිනියා හැම ශේත්‍රයකටම සම්බන්ධයි සර්. ඒ වගේම සර් පියුමිව මේන් රෝල් එකට දාලා ෆිල්ම් එකක් ගන්න ඉඳලා තියෙනවා. ඒක සර් මූරත් තුල්ලත් තිබිලා තියෙනවා සර්. ළඟදීම වැඩේ පටන් ගන්න ඉඳලා තියෙනවා සර්. මම මේ කල්පනා කරේ මේ කාලේ අන්ඩර්වර්ල්ඩ් එකට සම්බන්ධ මිනිස්සු කොච්චර ක්‍රියේටිව්ද කියලා. ඔය පියුමි කියන නිදිය මේ මිනිස්සයා මිනිමරුවෙක් කියලා දැනගෙන ඉඳලා නැහැ සර්. එයා දන්නේ මේ මිනිස්සයා බණ්ඩට දහමට ලැබි මිනිස්සෙක් කියලා විතරයි සර්. අනිත් එක සර් මේ මිනිස්සයා අංගම්පොරේමත් දන්නවා කියලා කිව්වා සර්. දැන් ඔය අපි කලින් බලපු වීඩියෝ ක්ලිප් එක මේ මිනිස්සයාගේ ඉමීඩියට් මරණයට හේතුවක් වෙන්න බැරිද? ඒ කියන්නේ පරිගැනීමක් වගේ. ඒක විතරක්ම සර් මේන් රීසන් එකක් කියලා හිතන්න බෑ සර්. මේ මිනිස්සයා ගොඩක් සම්බන්ධතා තිබිලා තියෙනවා සර්. ඒව හරිම සංකීර්ණයි සර්. කොහොම වුණත් මේක හරිම කම්ප්ලිකේටඩ් කේස් එකක්. ඔගොල්ලෝ මේක ඉන්වෙස්ටිගේෂන් දිගටම කරගෙන යන්න. ඕකේ. දයන්. කුමාරිකා හෙයා ඔයිල් කොණ්ඩෙටම සුවිශේෂයි. මේ මෙතන කස්ටමර්ලා නැති වෙලාවට උඹලා එක එක ඔය පාරේ ඇවිදින චාටර් වෙන කොල්ලන්ට නම්බර් එකම විසි කරන්නේ නැහැ හොඳේ. හරි. ආ උන් මෙතන රින්ගන්ඩ ගත්තම මල ජංජාලයක් අපිටත් චාටර් වෙන්න වෙන්නේ. මේ
බට්ටි මාඹට දවසකුත් කිව්වා හොඳේ මෙතන වැඩ කරනවා නම් ඩිස්ප්ලින් තියෙන්න ඕනේ. විනේ විනේ. හරි. ආ වැඩගත් වෙන්න ඕනේ. වැල්කම්. දැන් මේකද මේ ලස්සාව කරනවා කියලා උදේ මෙන්නේ? ආ? අනේ ඇත්තට උඹලට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද මේ තාත්තෙක් වගේ මිනිහෙක් එක්ක කෝලම් නඩන්නේ? කවුද? අනිත් එක මේ උඹලට මේ රස්සාවල් නැත්තම් උඹල ඕන වල් වැඩ කරගනි. මෙන්න මේ මිනිහව අතහැරලා. කවුද බම් මේ පත්තිනි අම්මා? මේ 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 උඹලා බලය ඇතුළට මම බලා ගන්නම් හරිද? බලය බල බල. ප්‍රින්සි මොනාද ප්‍රින්සි කරන්නේ මෙතන චාටර් කරන්න එපා. මම මෙතන මැනේජර්නි. මම බුසා කියන විදිහට වැඩ කරන්නේ. වා යන්නකො ගෙදර. මොකද දෙමි? හරි හරි මම යන්නම්. තමුසේ තමුසගේ බොසාගේ ඔන්න වල් කෙල්ලු ටිකයි කියන විදිහට වැඩ කරගෙන හිටපන්කෝ. හැබැයි ගෙවල් පැත්ත බලලා තේරෙවෙයි මනේ මේ. පිස්සුනේ ප්‍රින්සිට. මන කිසිම වැඩක් කරන්න පත්තම සාරාගෙන කල්පනා කරන්නේ එම යහතින් ඉන්නව බං. හැබැයි ළඟදීම උගුන් අල්ල ගන්න පුළුවන් ඒ ගඩාෆියයි. උකෝ දෙන්නේ. උකෝ මන අල්ලගන්නේ. රාජු ඉන්න කියලා කියන හසලක වැත්තේ. පොලිසියෙන් හොයාගෙන තියෙන්නේ. නැන්ද පොලිසියෙන් මොකද කරන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. පොලිසිය අනිවාර්යයෙන්ම රාජු රත් දෙන්නේ නැන්නේ. ඕකේ පිටිපස්සේ අර හොර දොස්තරත් ඉන්නත් දන්නේ. අනිවාර්යයෙන්ම ඔකට කීයක් කිරි දීලා වැඩ යට ගන්න තිර දිනවා. අතට අල්ල ගන්න ඕනේ නමයි. ඌ අල්ල ගත්තම මම විතරයි දන්නේ උට මොකද කරන්න ඕනේ කියලා. ඔබට නිවුස් එක අම්බෙච්ච තැනින් මට හරියට ඌ ඉන්න තැන කියන්න පුළුවන් නේ. පොලිසිය තුලින්ම තමයි මට ආරංචි ආවේ. හැබැයි ගඩාෆි ඉස්සර වෙන්න බෑ. මොකද අපි මේක හින මීටරෙන් විසඳන්න ඕන කාරණාව. වා මේකට ඉන්න ඕනලුනොත් එහෙම ඩිරෙක්ට් ලොකු ප්‍රශ්නයක් එනවා. අපි මේකේ හීනීර ගහන්න ඕන ගේමක්. අපි ජරාත් මන්ත්‍රීතුමාට කියලා වැඩේ පොඩ කොට දාගන්න බලමු. මිනිහා හොඳ මිනිහා මේ ගඩාෆි. අනිවාර්යෙන් සපෝට් එකක් දෙයි. මට ඔය මන්ත්‍රීලා දේශපාලන කට්ටිය වැඩක් නෑ මල්ලී. ඔය වගේ කට්ටිය රාජවගේ මිනිස්සුන්ව තියලා යට ප්‍රයෝජන ගනි. බලමු. සමහර විට උඹ කියපු දේ සිද්ධ වෙයිද මන්දා? නෑනකට අපි. ජරාලේ මොන වුණත් හොඳ පොරක්. මිනිහ අපිට සපෝට් එකක් දෙයි. නොදිනම් ඉන්නේ. මිනිහ කොල්ලොත් එක්ක පටාතලගෙන පොරක් නැද කිටිය කිව්වොත් ඉතින් නොකරනම් ඉන්නේ නැති අපි මේ කොහොම හරි පොරට කියලා කරගමු කොහොම හරි කරගමු Mm-hmm.
ඔබේ කඩව සම්භව දෙගුණ කරගන්න Fair and Handsome Radiance Cream එකක් සමග Instant Face Wash එකක් නොමිලේ. ලොකු සුජි හරි දැන් බලපන් මේකේ ලීඩර් කෙනෙක් නැහැ මේක මෙහෙවන්න එකෙක් නැහැ ඈ පැත්තටම සෙල්ලම් දාගෙන හිටපු ජූඩා ඉවරයි අනික මේ පිට පළාත් වලින් මෙහෙට ඇවිල්ලා ඉන්න උන්ට මේකේ කොඩිය උස්සන්න දෙන්න බෑනේ ආ අපි මේකේ බලය අතට ගන්න ඕනේ ලොකු මම කියන්නේ මේකේ උන්ට චණ්ඩිකම් කරලා මැරයෝ වෙන්න ඕනේ කියන එක නෙවෙයි ආ අපි සැපට ජීවත් වෙන්න ඕනේ සැපට ජීවත් වෙන්න පුළුවන් ක්‍රම හොයා ගන්න ඕනේ දැන් මේ බැහැලා ගිහින් තියෙන බිස්නස් වල අපර් හෑන්ඩ් එක අපි අතට ගන්න ඕනේ ලොකු මතකනේ කොස්තය ජීවත් වෙච්ච විදිය ඒ රෙස්පෙක්ට් එකයි ඒ හදපු බයපක්ෂපාතීකම උඹලට මතකනේ ඈ ලොකු අපි කොස්තය නවත්තපු තැනින් ආපහු පටන් ගන්න ඕනේ බලන් ඉඳපල්ලා මට ළඟදිම ලොකු කන්ටැක්ට්ස් දෙක තුනක කලෙක්ෂන් එනවා අපි මේක ගොඩ දාන්න ඕනේ ඈ උඹ ලීඩ් කරපන් අපි හැමෝම ගොඩ යන්න ඕනේ බං මං ඒකයි මේ කියන්නේ ලොකු මොකද උඹ කියන්නේ හරි අපි ගහමු ගේමක් ඇත්තටම මිස්ටර් විල්සන් මේ මම දැන් අර අඬපු කාලේ දුක් විඳපු කාලේ ඉවර කරලා තමයි දැන් ඇවිල්ලා ඉන්නේ මට දැන් නිදහසේ වැඩ කරන්න පුළුවන් දැන් එහෙමනම් මිස් පියු මේ හිත හදාගෙන ඉන්නේ එමුනම් අපි වැඩේට බහිමු හොඳයි මිස්ටර් විල්සන් එතකොට මේ මොනවාද මට ඩිස්ට්‍රිබියුෂන් පැත්තෙන් කරන්න තියෙන්නේ මේකයි මිස් පියු මේ අපි කරන්නේ කොස්මටික් ප්‍රොඩක්ට්ස් කලට වේලාවට අපි නියෝජිතින් අතට මේ බඩුපත් කරන එක තමයි මිස් පියුමිකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මම දන්නවා ඉතින් මේක ඔයාලා තනියෙන් කරන්න බෑ හා මේකට මේ ඔය ටිකක් ඇහැට ගන්න පේන ටිකක් ලස්සන කොල්ල කෙල්ල ටිකක් ලං කරගන්න වෙනවා විශේෂයෙන් ඔය ටෙලිනාට්‍ය වල ඉන්න මොඩලින් කරන අර මොනවද TikTok ඒව කරන ටිකක් පොපියුලර් නම් වඩා හොඳයි මේ එහෙම කට්ටියක් හොයාගන්න වෙනවා පුළුවන් ද එහෙම කට්ටියක් හොයාගන්න අපු පුළුවන් මොකද අලුතෙන් එන අය ගොඩක් ඉන්නවා මිස්ටර් විල්සන් ඔය මේ මොඩලින් කරන ටෙල් ඩ්‍රාමාස් වලට එහෙම එන ඉතින් ඒගොල්ලෝ කැමති ඒ ජොබ් එකට බාධාවක් නොවන විදිහ මොනා හරි ජොබ් එකක් කරන්න ඉතින් මේක ඒ වගේ දෙයක් නේ හොඳයි නේ නේද හරි එහෙමනම් අදම මිෂන් එක බාර ගන්න මේකේ ලාභෙන් 130ක් මිස් පියුමිට ලැබෙනවා අනිකට 120යි ගෙවන්නේ
මේ ඔයාගේ ඉපාර්ට්මන්ට් එකේ කුලිය අපි කියනවා. ඔයාට අලුත් වේකල් එකක් හම්බ වෙනවා. එතකොට බෝනස් අපිට කල වැඩ කළ බලමුකෝ. අනිත් ඒ තව දෙයක් තියෙනවා කියන්න මේ මේක ඉතින් ඔයාගේ ඔය රංගපෑමේ වැඩවලට මොඩලින් වැඩවලට බාධාක් කරගන්න එපා. අපිත් ඒවලට උදව් කරනවා. Thank you Mr. Wilson. ඇත්තටම මට සති දෙකක් දෙන්නකෝ. මම මොඩල්ස්ලා ටික කන්ටැක්ට් කරලා දෙන්න. Okay. Congratulations. Thank you. තව එක දෙයක් තියෙනවා මිස් පියුමිට කියන්න. මේ ප්‍රොඩක්ට්ස් ඇතුලේ එක එක දේවල් යනවා. ඒවා මිස් පියුමි විතරක් දැනගත්තාම හොඳටම ඇති. දැන් එය පරණ චණ්ඩිකන් අතෑරලා අලුත්ම අලුත් ක්ෂේත්‍රයක වෙනස්ම ක්ෂේත්‍රයක රස්සාවක් කරන්න ලෑස්තිවය. මන් තව සතියකින් උඹලට විස්තර කියන්න වාඩිව. මෙහෙමයි, අපි කවදාවත් ෆුල් ටයිම් ජොබ් කරලා නැහැනේ. හරි හරි බං, මං නොදන්නවෑ. මං විස්තර ඇතුව කියන්න. උඹල අභියෝග බාරගන්න කැමතිනේ. දැන් එයි ඔය ලොකු ඔෆිස්වල සමහර දවස්වලට රෑ වෙනක වැඩනේ බයිල් උස්සගෙන. නුවර ගියා තනියම. මේ අපිටත් කියන්න නැතුව යාළුවෙක් එක්ක ගියේ. කිව්වා නෑ යන්න දෙනවද? රෑවෙලා ඇද්දි ෆෝන් ඔෆ් වුණා, බැටරි බෑලා. දැන් මොකට දැන් ඔය හදිසි ගි? මං ගියා ශාන් ගැන ආරංචියක් දැනගන්න අන්තිම වතාවට. හිටන්නේ එනවා කියලා දැනගෙන කොහෙද මිනිහා මගේ ඇරියා මාව. ඔෆිස් එකේ හිටියා ගින් පැයක් විතර ඉඳගෙන මම. මොකටද ළමයි ওই මිනිහයා පස්සේ ඔයා මෙහෙම එලවන්නේ? අනිත් එක මේ වගේ අවදානම් ගමන් යන්නේ ඇයි? පොඩි දුරක්ද? තේරෙන්නේ නැහැ මං හිතන්නේ යා දැනගෙනද කොහෙද මං යාට බොරු කරා කියලා. මං ඉන්නේ මෙහි කියලා. මොකද යාට හැම තිස්සෙම දැනගන්න ඕන
මං කොහෙද ඉන්නේ මගේ අම්මා තාත්තා මොනවද කරන්නේ නෝන කට්ටියනේ අම්මා ඒක හොයනවා ඇති දැන් ඉතින් දැනගත්තා මොකද්ද වෙන්නේ එයා මේ මහරජාද මේ ඒ මිනිහට වාව එපා නා ඔයාගේ පාඩුවේ පැත්තකටලා ඉන්නකෝ මොකද මේ ශාන් කියන එක ඒ තරම් හොඳ එකෙක් නෙවෙයි. අපි ස්පායකට රිංගලා මාට්ටු වුණානේ මට. මොනවා? ඕ. මන් නැති වෙලාවෙ දෙපාරක් ඇවිල්ලා දින අප කෙල්ලෝනේ කිව්වේ. ඈ? හැබැයි මං උට කිව්වත් අනේ ඇඟිලි ගා ගන්න. ඒක තමයි. ඔකෝ වෙච්ච ගොඳයි. දැන් දියෝකෙම මවන්ට ගින්ද අරිමු. මේ මේ සීන් එක කෙල්ලට කියන්න එපා උනේ. පව් කෙල්ල. අද ගියේ රටේ යන්න හදා ගන්න ඕනේ කියලා දැන් කොළඹ යනවා කියන්නේ. සස මේ තුවක්කු කරන් දෙන්න කියන සර්. අපි නොදන්නවෑ මාවර මණ්ඩි විල්සන්ගේ සිස්ටම් එක උඹ මේ චරිත හතක් කළාට උඹේ චරිත මොකද්ද කියලා අපි හොඳට දන්නවා